දර්ශනීයදී පෙන්නුම් කළා ස්ථාන ගණනාවකට පුජ්‍යලින් කීප දෙනෙකුට කතා කළා මෙන්න ලංකාවට හොර පාරෙන් බැංකොක් පැල නෙවෙයි ගස් පඳුරු පිටින් ගෙනල්ලා තිනවා ගිය සතියේ ගිය මාසෙත් මේ සතියේත් ඈ ලංකාව තොග පිටින් ගේනවා ලක්ෂ ගණන් විකුණනවා කියන කාරණා ඒ උදවියගේ කටහඬවලින්ම අපි අහන්න දුන්නා පෙන්නලා දුන්නා ඔව් මොකද රුපියල් ලක්ෂයක දඩයක් ගෙවුවට මේගොල්ලෝ කෝටි ගණනින් එක පාරක බැංකොක් ගිහිල්ලා එනකොට මේ ගේනේ මේ ඇන්තූරියම් වලින් හම්බ කරගන්නවා ඒ නිසා ඒ සම්බන්ධයෙන් හිතන්න බලධාරීන් නිලධාරීන් හැමෝම නීති හරියට ක්‍රියාත්මක කරන්න රටේ කෘෂි කර්මාන්තයට මේක විශාල හානියක් වුණාට පස්සේ ඔය දෙස්නටදී පහක් විතර ඉන්නේ වැඩි නැහැ ඔය පා තමයි රොටේට් කරි ගේන්නේ මොදුම විදියට ගේනවා සතියේ දෙපාරක් ගේනවා සමහර කෝලෙත් එක ගිහිල්ලා ගේනවා ධනියම ගිහිල්ලා ගේනවා ඒ විදියට මේවා කරගෙන කාන්තා පක්ෂෙට මාර ප්‍රශ්නයක් කියලා කියන ෆ්‍රෑන්ඩ කියාවත් කරන අයට ඔය ඔය මාෆියා කියන්නේ ඒගොල්ලෝ හරියට හදන අය නාර ඒගොල්ලන්ගෙන් ගන්න අයට නෙමෙයි මේ ඩොලර් නැති වෙලාවේ ඒවට නිකන් කරන්න ඩොලර් දෙනවා මිනිහෙකුට ගොවන්න ඩීසල් දෙයක් නැහැ ඩීසල් පොලිමින් ඉන්නවා ඒතකොට මෙව්වට විනාශ කරන්න ඉතින් ලංකාවේ අත්‍යවශ්‍ය දෙයක් නම් ගමන් නැහැ ඒක දැන් මල් නැත්තම් මැරෙනවා නම් ගමන් නැහැ මිනිස්සු එහෙම එකක් නැහැ නේ මල් ඕන තරම් තියෙනවා අනිත් එක එක රැයින් කොහොමද වෙනවා ඒකයි කරන්නේ කස්ටමර් කෙනෙක් ඇත්ත ගහක් ගන්නවා මං ගන්න තරම් මං ගන්න තරම් නැහැ මං දැකලා නැහැ ඒගොල්ලෝ ගන්නවා නමුත් ඉතින් අපි ගන්නවා කතන්දර ඒතකොට ගෙන්නකොයි තියෙනවා බැංකොක් පොලින් ගෙන ආපු මල් මෙහෙමයි කියලා කියනවා විශාල ගානකට මේවා අලෙවි වෙන්නේ එතකොට අපේ රටේ දේශීය ව්‍යවසායකින් මේ ක්ෂේත්‍රයේ ඉන්න අයට විශාල හානියක් වෙලා තිනෝ එයාගේ නිෂ්පාදනය අලෙවි කරගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තිනෝ ඉතින් මේ නීති උල්ලංඝනය කරමින් මේ කරන ක්‍රියාව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය තාම කඩිනමින් යොමු විය යුතුයි ශක්තිමත් කරගන්න මේ සඳහා වෙන් කරපු ආයතන තියෙනවා ඉතින් ඔවුන්ගෙන් නිසියාකාරව රාජකාරී වෙනවා නම් මෙහෙම වෙන්න විදිහක් නැහැනේ නමුත් වෙන්න මෙහෙම වෙනවා අහලා බලන්න ආයි බුෂ් ආවත් පුත්‍ර දවසක් කැයිද ලියන් එන්න ඒ බුෂ් මේ ගන්න නම් ඒ කියලා ගෙන්න ගන්න ඕන දැන් ගොඩක් කට්ටි ඉන්නවා ඉතින් එල්ලන් නිසා කිව්වා ගේන්න කියලා ඒ බලමු ඒක කියලා කිව්වා දවස් කීයක් විතර ඇවිද මේ කියන්න හරියට කියන්න බෑ සතියක් තුන ඒවිද මොකද මට ඒගොල්ලෝ ඉල්ලන හැටි ඉල්ලනවට මම ඉති කිව්වා කොහෙන් හරි හොයලා දෙන්නම් කියලා වැඩේ කියන්නේ කොතන කතා කරන්නේ නැහැ නේද ඉල්ලන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉවරලා නේ ඔව් සාමාන්‍ය සුමානයක් දෙකක් විතර වගේ කියලා කියන්නේ එහෙම කිව්වොත් ඉතින් ටිකක් ගෙන්න ගන්නවත් අඩු ගන්න පුළුවන් නේ බුෂේ මිල කියන බුෂේට මිල මේ 12ක් විතර නේ ආ 12න් බුෂ් තුනක් කොයි ගත්තනම් මට තුනක් නම් අරගෙන ඉතින් මෙහෙමනේ 12ට දෙනේ වල හුඟක් ඒවල පැල නැහැ නේ එතකොට ඉතින් හොඳම හොඳ හොඳට මල් තියෙන ගස් දෙකක් තියෙනවා එතකොට ඔයාට 10ක් හදාගන්න නම් ඉතින් මේ බුෂ් පහක් ගන්න දෙයි බුෂ් පහ ඇතුලේ වෙන පොඩි පැල ඇත්තෙම නැද්ද මොකද මට ඉතුරු ලාභේ නෑ නෑ තියෙනවා තියෙනවා තියෙන දේවලුත් තියෙනවා අලුත්ම වර්ග මොනවද තියෙන්නේ අලුතෙන්ම ඉතින් එන්නේ ලිලි එක මේ මැලිෂියන් බ්ලැක් එක ලව් බ්ලැක් එක රෙඩ් බුල් එක එන්නේ ඒවා තමයි ලිලි කොහොමද ලිලි තියනවද දැනට නැහැ ගේනේ තමයි දෙතකුව එහෙම කොච්චර දවසකින් වගේ මම එන්නද තියෙන එකක් බලලා මට හරි ගන්න පුළුවන් නේද එතකොට ඔව් කෙන්පුරාද විතර හා හා ඔය මං කියන්න වෙළඳ පොලේ තියෙනවා කොච්චර නීති විරෝධී වුණත් මේ ගෙන්වීමේ නීති විරෝධී වෙන්නේ අලෙවි කිරීම කියන තැනදී නීති විරෝධී වෙන්න විදියක් නැහැ මොකද මේ පළ පරීක්ෂා කරන්න આવු කියတဲ့ එක ඔව් මම මේක කාලාන්තරයක් තිස්සේ මේ පුංචි පළ තමයි තිබුණේ මේවා තමයි මම ලොකු මාස්ටර් වෙන හදලා තින්නේ කියලා එතකොට උත්තර දෙන්න පුළුවන් හැබැයි මේක නීති විරෝධී භාවය අල්ලගන්න නම් එහෙනම් මේ ලංකාවට එන තැනදීම අල්ලගන්න ඕනේ ඔව් හැබැයි එහෙම අහු වෙනවනම් මේ විදිහට මේ Facebook එකේ සමාජ මාධ්‍ය වල දාලා මේ තරමට විකුණන්න තියෙවිද වෙනද පොරට ගියන් පස්සේ දහස් ගණන් වලට ලක්ෂ ගණන් වලට මේ බැංකොක් වලින් ගෙන පඳුරු පිටින් ඇන්තූරියම් විකුණන්න තියෙවිද මේ ප්‍රශ්නයක් තියෙනවානේ මේ වගකීම තියෙන ප්‍රධාන ආයතනයක් නේ ජාතික ශාක නිරෝධායන සේවය එහි අධ්‍යක්ෂතුමා ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහත්මයාගෙන් අපි සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා මේක අවාසනාවන්ත තත්ත්වයක් කීප දෙනෙක් එකතු වෙලා පිට රටින් මුල් සහිත මල් සහිත ලොකු වෙච්ච පළ ගණනාවක් ගේනවා කියලා දැනන්නේ Facebook කරහා සෝෂල් මීඩියා හරහා ඇඩ්වර්ටයිස් කරමින් මෙලා හරවා. නමුත් මේක ඇත්තටම රියුලේට් ඒජන්සි බෝඩ් ඒජන්සි කටයුතු කරලා මේක වැළැක්විය යුතු දෙයක්. මොකද අපි මෙච්චරක් උත්සාහ කරනවා නම් මේව නවත්තන්න ඉන්න මේ කෙනෙක් දෙන්නේ කරන මේ වැරදි
ලොකු හානියකට පත් වෙන්න පුළුවන්. මේක හරියාකාරව කරන එකේ වගාව විනාශ වෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා අපිට දැනගන්න බැරි අපේ පරිසම ගන්න සෑහෙන්න මෙවුණා. අපිට ඩිරෙක්ට් ඩැමේජ් එක බඩේ වගාවට තිබ්බත් වගේම ලොකු ඉන්ඩෙක් ඩැමේජ් එකක් වුණා. ජාත්‍යන්තර වෙනදාකට සමහර රටවල් අපි සේන ගන්නවා අහවෙච්චාම අපේ සමහර රටවල් අපි බඩු ගැනීම අතර කරා. එක්සත් ජනපදයේ වගේ රටවල් අපි එන බඩු වගාවන් වල තහනම යාද මේ සේන ගන්නවා නැති ප්‍රදේශයක ඉන්න මේක අස්සන්න ලබා ගන්නා ලද්දේ කියලා අපට නිර්දේශ කරලවට ඔන්න ඒ වගේ ලොකු වෙනසක් සඳහා ලොකු බැරියක් වෙන්න පුළුවන් මේ අලුත් රටක ආවොත්. දැන් අපිට ඍජුවම පේන තියෙන දේ තමයි ලංකාවේ තියෙන සල්ලි පිටවලට යනව කියන එක ප්‍රධානතම ප්‍රශ්නේ විදිහට. ඒ වටේ තවත් අවශේෂ ප්‍රශ්න ගණනාවක් මේ කාරණාව පිළිබඳව විවිධ පැතිකඩවලින් බලවට පස්සේ පේන්න තියෙන කාරණාව. ලංකාවට සල්ලි ටිකක් එන්න තියෙනවා නම් ඒකටත් බාධාවක් වෙනවා මේ වගේ දේවල් අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා මේව නියාමනය කරන්න මේ පිළිබඳව නීති සම්පාදනය කරන්න මේ පිළිබඳව අධ්‍යයනය කරන පර්යේෂණ කරන ආයතන තුන කෘෂිකර්ම අමාත්‍යාංශයත් එහි ප්‍රධාන ආයතන. ඒ නිසා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහත්මයාගෙන් අපි ඊගෙන ප්‍රශ්න කළා. නැත්තම් බැලුම්ගල තොරතුරු වාර්තා වුණා බැංකොක් වලින් ලංකාවට ගෙන්නන්න නීත්‍යානුකූල නොවන මට්ටමට ඇන්තූරියම් මල් වර්ග ලංකාවට ගෙන එනවා කියලා. මේ පිළිබඳව ඔබතුමාලා දන්නවද? තලියෙන්ම කියනවා නම් ඇන්තූරියා කියන කුලයේ IT ශාප අපි ගත්තොත් එහම ලංකාවට අපි එනේම සම්බන්ධ කුෂාව දෙතුනවා වරයා අත්‍යන්තයෙන් තීරණය කරන්න ඕන දිනවද ඒ සදා වෙන අවකාශ මොකද ඒක අපි තම ගේන්න නැති සත්‍යයේ තියෙන ඡායාවට තමයි ප්‍රජාකාරක්ෂ මොනක්දන්ට අතුලත් කරති. හරි රටක් හැටියට විශේෂයෙන්ම මල් අපනයන සභා වල පොටසක් කරගෙන යනවා. ලංකාවේ දැනට තියෙන ඇන්තූරියම් පොදේට ප්‍රමාණය අඩු නිසා සමහර දේවල් ලංකාවට ගෙනීමට අවකාශය ජාතික උද්භිදවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙන්ඩාසුතුමිය සහ එයාගේ අම්දනීම ඇතුව ගෙනීම සඳහා අපි ලබා දෙක තියෙනවා සමහරලාට බලපත්‍ර. හැබැයි ඒ බලපත්‍ර වලින් අපි ලබා දෙන්නේ අන්දෝපත් කටින් කියලා අපි කියන්නේ නැත්නම් මුල් නැති පස් නැතුව ඒ විදිහට ගේනවා. ගහේ පොඩි කොටසක් තමයි ගේන්න දෙන්නේ. ඒක ගහලා මෙහෙදී නැවත ඒක ශාකයක් බවට පත් වීම සඳහා තමයි අපි බලපත්‍ර ලබා දෙන්නේ. කොප්පලින් හොරපාලේ ලංකාවට ඇන්තූරියම් පඳුරු පිටින් එනවා. ඒ වගේම මල්ලු ගණන් අපේ රටේ සල්ලි පිට රට යනවා. මේක අපේ සහ විවිධාකාරයේ ප්‍රශ්න ගණනාවක් මේ තුල නිර්මාණය වෙනවා. ඉතින් මේ තත්ත්වයට විසඳුම් මොනවාද කියන කාරණාවයි FM බැලුම්ගලත් සාකච්ඡා කරමින් ඉතින් මේ කතා බහේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත සිල්ල මහත්මයාගෙන් අපි තවදුරටත් මේ ගැන ප්‍රශ්න කළා. ඔබ කියන විදිහේ හොරපාරෙන් එනේවා ඔය මල් තියෙන්න පුළුවන් වස්සාරෙන් එන්න පුළුවන් ඒකෙන් වෙන්නේ අපේ රටේ තියෙන ජෛව විවිධත්වයට ලොකු හානියක් වෙනවා. ඒකම මේකේ ලොකු මාසියාවක් ඇත්තම කතා කරොත් ඔබතුමා කියන විදිහට. ඒ සඳහා අපි අනිවාර්යයෙන්ම අපේ ශාසන නිරෝධන සේවය බලාගෙන ඉන්නවා. මේම දෙයක් වුණොත් එහෙම අපි ඇත්තටම අපිට පදසීම ස්ථිරාන අනුව කරන්න පුළුවන් කරගටයුතු කරගෙන යනවා. ඒකම ඔබට මේක ඇත්තටම ප්‍රශ්නේ තියෙන අපි ඇත්තටම දෙන්න තියෙන එක තමයි ඒක ගිනියන්නේ සාමාන්‍ය ක්‍රමවේදය නෙමෙයි. හොඳට මේ ව්‍යාපාරිකයෝ ආනයන බලපත්ව අරගෙන මේ විදිහට පිළිවෙලට කරනවා. හැබැයි මේ කරන කච්චිය කරන්නේ ඔක්කොම පොළවට උපන්ද කරන්නේ තමන්ගේ බැගේජ් එක ඇතුළේ දාගෙන ඇවිල්ලා පොළෙන් තමයි මේවා අවශ්‍ය. ඉතින් ඒකට ඇත්තටම අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා ශ්‍රී ලංකාවේ තියෙන වරාය ගුවන්තොටුපළ මේ වගේ තැන්වල තියෙන රේගුවයි අපි එකතු වෙලා ඒක අබද්ධ කරන්න තමයි යන්න ඕනේ. සදා මම ඇත්තටම රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ මම අතර සාකච්ඡා කරලා අපි මේ ගැන ලොකු වැඩ පිළිවෙලකට යාම තමයි සුදුසුදාන්න අපේ අධ්‍යක්ෂ ජෙන්ඩාල අධ්‍යක්ෂ අධ්‍යක්ෂකවරයා තාප විරෝධයන ආයතනයේ දැන් මේ සඳහා මම කියලා තියෙනවා පොඩ පරීක්ෂණයක් පවත්වලා මේකේ අපි කොහොමද කරන්න යන වැඩපිළිවෙල ගැන පොඩක් මට වාර්තාවක් දෙන්න කියලා ඉපසක් ඒකත් එක්ක සාකච්ඡා කරලා මේ සඳහා වැඩපිළිවෙලක් විමයි බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි රේකු මාධ්‍ය ප්‍රකාශක සුදද්ද සිල්වා මහත්තයාගෙන් ප්‍රශ්න කළා. එහෙම අපි කාටරි චෝදනා කරනවා නම් සාක්ෂි අරගෙන චෝදනා කරන්න ඕන. අපට පුළුවන් නම් මොනවාරි සාක්ෂි තියෙනවා නම් සාක්ෂි කරන නිලධාරියේ කියාගේ නම යා කරන විදිය එතකොට ඒකටත් බඩ උත්තරේ දෙන්න තියෙන්නේ. ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි ඔයාලට පුළුවන් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට පැමිණිලි කරන්න ඒ විස්තරත් එක්ක කරලා ඒ නිශ්චිත නිලධාරියෙක් ඉන්නවා නම් යාව අල්ලලා දෙන්න ඕනෑම කෙනෙක් ලංකාවේ හැම පුරේ සිටම අයිතියක් තියෙනවා සහ යුතුකමක් තියෙනවා. එහෙම යම් කිසි වැරදි කරන නිලධාරියෙක් ඉන්නවා නම් යාව අල්ලලා දෙන්න ඊට අමතරව තවරජී නීති ප්‍රයත්න කරනවා විතර තියෙනවානේ. ඒ අය දරවට දැනුම් දෙන්න පුළුවන්. කටුනායකම තියෙනවා අර ප්‍රිවෙන්ටිව් කියලා ඩිවිෂන් එකක් තියෙනවා. ඒකෝද ප්‍රිවෙන්ටිව් කියන ඩිවිෂන් එකෙන් පුළුවන් මේ යාපොත් ටිකේ ඉන්න රෙගුලර් ධාරී කෝරදක් කරනවා නම් යා වුණත් පරීක්ෂා කරන්න යා විරුද්ධව
නැතිදී යම් කිසි ව්‍යාපාරිකයෙක් හෝ මගියෙක් හෝ හොරෙන් ජයලක් කරනවා නම් ඒ ප්‍රිවෙන්ටිව් කියන විශේෂයට ඒගොල්ලන්ට අයිතිය තියෙනවා ව්‍යාපාරිකයෙක් හෝ මගියෙක් යම් කිසි වරදක් කරනවා නම් යවල්ලන්න ඊට ඇහින් ගිහිල්ලා ඒකට යම් කිසි රෙගුලරාරයකුත් සහයෝගය දෙනවා නම් එයාට විරුද්ධව කටයුතු කරන්න බලකල තියෙනවා මේ නිලධාරියෙක්. ශ්‍රී ලංකා රේගුවට හෝ රේගුවේ සේවය නුතු නිලධාරියෙකුට ඍජුව ඇඟිල්ල දික් කළ චෝදනා කරන්න බෑ. ඒකට අවශ්‍ය සාක්ෂි සාධක නැතුව එනිසා එතුමත් කිව්වෙ ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේකට ඔවුන්ගේ තියෙන නීති අනබල සකස් වෙලා තියෙනවා. ධාරික වරදක් කළොත් ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ වෙලා තින්නේ කොහොමින් හරි රටද මේ හොරපාරෙන් එනවනේ. සල්ලි ටික පිටරට යනවනේ. අපිට තියෙන ප්‍රශ්නේ ඒකනේ. එනිසා මේ පිළිබඳව අවසාන වශයෙන් ජාතික ශාක්‍යමය දාන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාචාර්ය මහත්මයා මෙන්න මෙහෙම ඉල්ලීමකුත් කරනවා. අපි මහජනතාවගේ මේ මෙහෙම කරන කීප දෙනාගෙන් ඉල්ලන්න ඕනේ. නීති කරන්න එපා. පල්ලි පස්සේ ගිහිල්ලා රටක් විනාශ වෙන්න, රටක තියෙන කුෂ්කර්මයන් ඒ විනාශ කරන්න උත්සාහ කරන්න එපා. ඒක අනිත් අතට මම කියන්නේ අපේ ඇයට මේ ගොඩක් මේ විදිහට අනුභවනාව මේ විදිහට කියලා දුන්නාට බැරි නිසා ඒකට නීතිමතත්වයක් තියෙනවා ඇත්තටම. අපේ පනත අනුව මේකට රුපියල් ලක්ෂයකට නොවැඩි අඩයක් හෝ මාස 3කට නොවැඩි ඉරකට කිරීමකට ලක් වෙන්න පුළුවන් සිවිල් අඩුවක් විදිහට දාලා. නමුත් මේක තියෙන්නේ ඒක අදටත් අපිට මේක කවුද කරන්නේ කොහොමද කරන්නේ මොකක්ද මේකේ මේකේ තියෙන යකින් තියෙන ජාලේ මොකක්ද කියන එක හොයාගන්න බැරුණා. නමුත් මම හිතන්නේ මේක අපේ ගුවන්තොට පොලේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්, අපේ ශාක නිරෝධායන සේවයේ නිලධාරීන්, ඊට පස්සේ ශ්‍රී ලංකන් කාගෝ හැන්ඩ්ලින් පැත්තයත් එක්ක එකතු වෙලා එක කරොත් මම හිතන්නේ මේක අපට හසු නීතිය හසු කරගන්න පුළුවන් වෙයි.